Allez. Hi, Bohan. අපි අභ්‍යාස 25ක් අවසන් කරලා තියෙන්නේ. අද අපිට ප්‍රසාරණය කරපු සමීකරණ තමයි ආරම්භ කරන්න තියෙන්නේ. ප්‍රසාරණාත්මක ගිණුම් කරන සමීකරණ. ඒ කියන්නේ අර වත්කම යටතේ මුදල්, ණය ගැටියෝ, තොගය, ජංගම නෝන වත්කම්, ඒ වගේ වත්කම ප්‍රසාරණය කරලා පෙන්නනවා. වගකීම යටතේ බැංකු ණය, උකාස් ණය, ණය හිමියෝ, උපජිත වියදම් එහෙම ප්‍රසාරණය කරනවා. අන්න ඒ වගේ සමීකරණ වලට අද ගනුදෙනු දාලා අපි ඒ ආශ්‍රයෙන් ආදායම් ප්‍රකාශ හදන තැන පටන් ගන්න. හරි හරි, යමු අපි අභ්‍යාසංක 26. අපිට මුලින්ම තියෙන අභ්‍යාසංක 26ට යන්න. හරි, 26 වෙනි අභ්‍යාසය. හරි, ඔයාලට පේනවා මේ අභ්‍යාසයේ අපිට වෙනම සමීකරණයක් දීලා තියෙනවා. මේ දීනේ සමීකරණය. ඒ සමීකරණය ලියන්න බලන්න. මේ සමීකරණය යටතේ තමයි අපි ගනුදෙනු දාන්න යන්නේ. පේනවනේ සමීකරණ ටියුට් එකේ තියෙනවා මුදල් දාන, ණය ගැතියෝ දාන, තොග දාන, ජංගම නොනවත්කම්, ගෙවිය යුතු ගිණුම් හිමිකම් කියන එක යටතේ අපි දැන් ගාන හදන්න යන්නේ. හරි. මුදල් දාන, ණය ගැති දාන, පොත ඉඩම අදින අනිත් පැත්තට ගන්න. තොගය දාන, ජංගම නොවන වත්කම් සමානයි ගෙවිය යුතු ගිණුම් ධන හිමිකම. වත්කම තමයි එතන ප්‍රසාරණය කරලා තියෙන. අපිට පේනවා වත්කම කොටස් පහකට කඩලා තියෙනවා. එතකොට ගෙවිය යුතු ගිණුම් වගකීම් ඔක්කොම දේවල් ගෙවිය යුතු ගිණුම් යටතේ දාලා තියෙන්නේ. හිමිකම් ප්‍රසාරණය කරලා නැහැ. හරි, දැන් පටන් ගන්න. දැන් ඔන්ලයින් එකේදී ටක් ගාලා තමන් තනියෙන් දාන්න ඕන ගනුදෙනුව එක හරියනවද කියලා බලන්න. හරි, දාන්න බලන්න. මේක සේවා ව්‍යාපාරයක්, කිසිම බඩුවක් විකුණන්නේ නැහැ. සේවා ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයේ මුලින්ම අපිට පේනවා මාසෙකටයි මේ ගාන හදන්නේ. ඒක අදහසේ තියාගන්න, මාසෙකට හදන ගානක්. මාසයක් පුරාවට වෙච්ච ගනුදෙනු අපිට දීලා තියෙනවා ගනුදෙනු 9ක්. ඒ ගනුදෙනු 9 අපි මේ සමීකරණයට දාන්න යන්නේ. හරි, දාන්න බලන්න. පළවෙනි එක පළවෙනි ගනුදෙනුව අයිතිකරු කියන් චිත්‍රපාල රුපියල් 10,000ක් ව්‍යාපාරයේ යොදවලා තියෙනවා බැංකු ගිණුමක. ව්‍යාපාරයේ බැංකු ගිණුමක යෙදුවයි කොට දැන් අලුතෙන් බැංකු කියන වචනේ දෙන්නේ නැහැ. බැංකු කියන්නේ මුදල්ම තමයි. එතකොට අපි පළවෙනි එක යටතේ මුදල් වැඩි කරලා පෙන්නනවා 10,000ක්. ඒ වගේම හිමිකම වැඩි කරලා පෙන්නනවා 10,000ක්. මේ හිමිකම තුල තව ප්‍රාග්ධනය ආදායන ධන වශයෙන් පෙන්නන නිසා සහ මේ ගානේ ආදායම් ප්‍රකාශය හදන්න වෙන නිසා අපි මේ 10,000 මොකද්ද කියලා හැමතිස්සෙම ලියා ගන්න ඕනේ. යටින් හරි පැත්තෙන් හරි ලියා ගන්න. මේ 10,000 ආදායමක් නෙමෙයි, ප්‍රාග්ධනය. මොකද ආදායම් ප්‍රකාශය හදනකොට අපිට ලේසියි. ඊළඟ දෙවෙනි ගැලපිල්ල, සෝරි, දෙවෙනි ගනුදෙනුව 6,000ක උපකරණයක් අපි ණයට ගන්නෙ. උපකරණයක් ණයට ගන්නවා. තමන්ගේ පැත්තෙන් මයික් එක ඔෆ් කරලා තියා ගන්න ඕන. මයික් ඔන් කරලා තියෙන්නේ කතා කරන අයට මොකක් හරි ගැටුවක් වුණොත් කතා කරන්න. ඒතොර සාමාන්‍ය වෙලාවට මයික් ඔෆ් කරලා තියාගන්න. හරි හරි, කාර්යාල උපකරණයක් ගන්නවා දෙවිනි එක. ඒතොර දැන් බලන්න මේක කාර්යාල උපකරණ කියලා තීරුවක් නැහැ. නමුත් කාර්යාල උපකරණ කියලා අපිට දාත හැකි ජංගම නෝන වත්කම් යටතේ. ජංගම නෝන වත්කම කාර්යාල උපකරණ වැඩි කරා. මේක ණයට ගත්තම දැන් එක තීරුවයි දාන්න තියෙන්නේ.
ඕනම දෙයක් ණයට ගන්නව දාන තින ගෙවි යුතු ගිණුම් තීරුවට ගෙවි යුතු ගිණුම් වැඩි කරා ගෙවි යුතු ගිණුම් වැඩි කරා ඊළඟට ගොඩක් අපි භෞතික පන්තිවල පිසිකලි පන්තිවල අපි දැක්ක ළමයි කිසිම කෙනෙක් හිතුවේ නෑ මේ උපකරණය දාලා ගොඩක් අය තුන්වෙනි එකට ගියා මේක ෂෙයා කරන්න ඕන කියන එක හිතුන්නේ නෑ ගොඩක් අයට එළව ගණන්වල ෂෙයා කරන්න කියලා කියන්නේ නැහැ අපි දැනගන්න ඕනේ ඒක ෂෙයා කරන්න අපි දැනගන්න ඕනේ මොකද මේක ජීව කාලය දීලා තියෙනවා මෙයා කියනවා මේක අවුරුදු 5යි මේ උපකරණය භාවිතා කරන්න පුළුවන් එතකොට අපි මේ ගාණ හදන්නේ මාසෙකට එහෙනම් මාසයක් පුරාවටත් මේක ෂෙයා වීමකට ලක් වෙනවා එහෙනම් අපි ඒ ෂෙයා කීයද කියලා හොයාගන්න ඕන දැන් සාමාන්‍යයෙන් ගොඩක් ගණන්වල 10%යි 5යි 20යි එහෙම දෙනවනේ එතකොට අපිට ලේසි 6 10ට 10%ක් බැලුවා නම් 600යි කියලා කියත හැකි ෂය. නමුත් එහෙම ෂය ප්‍රතිශතයක් දීලා නැත්තම් අපි මේකේ ෂය කොහොමද හොයන්නේ? උතාලට ඕලවල දුගන්නනවා ෂය හොයන විදිය සූත්‍රයක්. මතක කවුරු හරි ඉන්නවද? මයික් එක ඔන් කරලා කියන්න බලන්න කොහොමද ෂය හොයන්නේ කියලා. වාර්ෂික ෂය ඕලවල කියන හොයන්න මෙන්න මෙහෙමයි කියලා සූත්‍රයක් මතකයි ඉන්නවද? මයික් ඔන් කරලා දින ඔයගොල්ලන්ට කතා කරන්න. දන්න කවුරු හරි ඉන්නවද වාර්ෂික ෂය හොයන විදිය? දන්නේ නැද්ද කවුරු? කිසිම කෙනෙක් දන්නේ නැද්ද ෂය හොයන විදිය? ෂය හොයන්නේ පුතේ ඕලොලොල කියා දෙනෝ පිරිවැය පිරිවැය රින සුන්බුන් අගය බෙදීම පලදායි ජීව කාලය පලදායි ජීව කාලය මේක තමයි සූත්‍රය පිරිවැරින සුන්මුන්නගේ බෙදීම පලදායි ජීව කාලය වාර්ෂික ෂය හොයන සූත්‍රය එතකොට මේ උපකරණය 6000කට අරන් තියෙනවා පිරිවැය සුන්මුන්නගයක් සඳහන් වෙන්නේ සුන්මුන්නගේ කියන්නේ පුතේ ජීව කාලය අවසානයේ මොකීයකට හරි විකුණලා ගන්න පුළුවන් මුදල දැන් අපි ගත්තොත් යකඩ බඩු මොනවා හරි එකක් නම් යකඩ තියෙනවනම් යකඩ වලට ලී වගේ වනම් දර වලට හරි මොහොකට හරි විකුණලා ගන්න පුළුවන් ගාණ තමයි සුන්බුන් නගේ කියන්නේ පළදායි ජීව කාලය මේක දීලා තියෙන අවුරුදු 5යි කියලා අවුරුදු 5යි නම් එක අවුරුද්දකට ෂය වෙනවා කීයද 1200ක් හැබැයි අවුරුද්දකට අන්න එතන තමයි සමහර අය පටල ගන්න දැක්ක ගමන් ටක් ගාලා ෂය දානවා නමුත් මේ ගාණ හදන්නේ හොඳට බැලුවොත් ඔයාට පේනවා මාසෙකට මාර්තු මාසයේ සඳහා එහෙනම් ඔයාට සිද්ධ වෙනවා මේක මාසික ෂය හොයාගන්න මාසික ෂය හොයාගද්දි අවුරුද්දට ආවේ 1200 නම් ඒක 12න් බෙදනවා ඒක 12න් බෙදුවා මාසෙකට එනවා ෂය කීයක්ද 100ක් එනවා මාසෙකට ෂය 100ක් එනවා එහෙනම් මෙන්න මේ 100 අපි ගනුදෙනුව සමීකරණ යටතේ පෙන්වන්න ඕන උපකරණයේ 100ක් අඩු වුණා උපකරණයේ වාර්ෂිකව 1200ක් ගෙවෙනවා. ගාණ හදන්නේ එක මාසෙකට ඒ මාසෙත් පුරාවට 100ක් ෂය වෙනවා කියන එක අපි දැන් මෙතනින් හොයාගත්තා. එහෙනම් ඒක අපිට සමීකරණයට දාත හැකි මෙන්න මේ විදියට උපකරණ වලින් අපි 100ක් අඩු කරනවා. උපකරණයේ 100ක් අඩු කරලා ඒක වියදමක්. වත්කම අඩු වෙන එක වියදමක්. 100 අපි පෙන්නනවා ෂය කියලා. උපකරණ ෂය. උපකරණ ෂය. උපකරණ ෂය තේ අපි අර නොමිලේ එන්න දෙනවා සමහර අය ලින්ක් එක ඉල්ලුවම අදින් පස්සේ ඒක හම්බ වෙන්නේ නැහැ මේ මාසෙ දැන් මාස දෙකක් ඕන කෙනෙක්ට ඉල්ලුවම අපි දුන්න පන්ති වලට එන්න අවස්ථාව ලින්ක් එක සමහර අය පන්ති එන්නේ නැති අයත් ලින්ක් එක ඉල්ල ගන්නවා එතකොට ඒගොල්ලෝ ලබන මාසෙ ඉඳන් පොඩ්ඩක් කාරුණික වෙන්න මුදල් ගෙවලා පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙම ගෙවන්න බැරි කවුරු හරි ඉඳියොත් ඒගොල්ලෝ පුද්ගලිකව දුරකථන ඇමතුමක් අරගෙන Tamante තියෙන ගැටලුව කියලා ප්‍රී කාඩ් එකක් හදාගන්න බලන්න. හරි. හරි දැන් තුන්වෙනි ගනුදෙනුවට යන්න බලන්න.
හරි බලමු දැන් තුන්වෙනි එක. ප්‍රචාරණ ද්‍රව්‍ය අත්පිට ගන්නවා. මේක ප්‍රචාරණ ව්‍යාපාරයක්නේ. ප්‍රචාරණ ව්‍යාපාරයක පුතේ ප්‍රචාරණ ද්‍රව්‍ය කියන්නේ ඒගොල්ලන්ගේ තොගය. ප්‍රචාරණ ව්‍යාපාරයක් ප්‍රචාරණ ද්‍රව්‍ය එකතු කරගන්නේ ඒගොල්ලන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා. එහෙනම් මේ අත්පිට අරගත්දී ප්‍රචාරණ ද්‍රව්‍ය කියලා වැඩි කරන්නේ තොගය. තොගය වැඩි කරනවා 1500ක්. මේක අත්පිට ගද්දී මුදල් අඩු වෙනවා 1500ක්. මුදල් අඩු වෙනවා 1500ක්. ඊළඟට අපි බලමු හතරවෙනි එක. මාර්තු මාසයේ කාර්යාල කුලී ගෙවනෝ 600ක්. කාර්යාල කුලී ගෙවනකොට මුදල් අඩු වෙනවා 600ක්. කාර්යාල කුලී වියදමක් වෙනවා 600ක්. කාර්යාල කුලී වියදමක්. කාර්යාල කුලී වියදමක් වෙනවා. ඊළඟට පස්වෙනි එක, සපයන ලද සේවා වෙනුවෙන් අපිට මුදල් ලැබෙනවා. මුදල් ලැබුණත් නැතත් සේවාව සැපයුවා නම් අපි ගිය සතියේ ඉගෙන ගත්ත එක ආදායමක්. සේවා ආදායම්. සේවා ආදායම්. සල්ලි ලැබුණත් නැතත් ඒක ආදායමක්. සල්ලි ලැබුණා නම් මුදල් වැඩි කර තේකේ. අදිසියක්ක සල්ලි ලැබිලා නැත්නම් අපිට පුළුවන් ණය ගැතිය වැඩි කරන් ලැබිය යුතුයි කියලා වැඩි කර තේකේ. දැන් මේකේ මුදල් ලැබෙනවා. මුදල් ලැබෙනවා. මුදල් ලැබිලා තියෙනවා. දැන් ඊළඟ එක බලන්න. ඒකත් සේවාවක් සපයලා තියෙන්නේ. සේවාව සපයලා තියෙනවා නමුත් සල්ලි ලැබිලා නැහැ. ලැබිය යුතුයි. ලැබිය යුතු වුණත් අපි සේවාව සපයල ඉවරයිනේ. සේවාව සපයල ඉවරයි නම් ආදායම් උත්පාදනය කළ ඉවරයි. එනම් බය නැතුව ආදායම් වැඩි කර තැහැකි රුපියල් 7000ක් සේවා ආදායම්. සේවා ආදායම්. ඊළඟට අනිත් පැත්තෙන් මේක සල්ලි ලැබිලා නැහැ. ඒ නිසා ණය ගැතියෝ වැඩි කරන්න පුළුවන් 7000ක්. ණය ගැතියෝ වැඩි කර තැහැකි 7000ක්. ටිකටික දාන තනින් ඉස්සරහට. ඊට හත්වෙනි ගනුදෙනුව, චිත්‍රපාල පෞද්ගලික ප්‍රයෝජනය සඳහා 1000ක මුදලක් ගන්නෝ. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා 1000ක මුදලක් ගද්දී ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා 1000ක්. ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා. අයිතිකාරයාගේ අයිතිය අඩු වෙනවා. හිමිකම තුල පෙන්නනවා ගැනිලි. ගැනිලි 1000ක මුදලක් ගන්නවා. ඊළඟට අටවෙනි එක, මාර්තු මාසයේ විදුලි බිල. මාර්තු මාසයේ විදුලි බිල රුපියල් 450යි. නමුත් ගෙවන්නේ අප්‍රේල්. පුතේ දැන් කවුරු හරි කියන්න පුළුවන් ගෙවලනේ කියලා. මේකේ පුතේ ගාන හදන්නේ මාර්තු 31ටනේ. මාර්තු 31ට මේගොල්ලෝ ගෙවලා නැහැ. ගාන හදන දවසට ගෙවලා නැහැ. අන්න ඒකයි වැදගත්. ගාන හදන්නේ මාර්තු 31ට. හැබැයි ගෙව්වත් නැතත් මේගොල්ලෝ විදුලිය පරිභෝජනය කරලා තියෙන නිසා උපජිත පදනමට අනුව මේක වියදමක්. ගෙව්වත් නැතත් විදුලිය කියන්නේ වියදමක්. විදුලිය වියදමක් වශයෙන් දානවා ගෙව්වත් නැතත්. ගෙව්වනම් මුදල් අඩු කරනවා. දැන් කවුරු කියනවා ගෙවලානේ. අප්‍රේල්නේ ගාන හදන්නේ මාර්තු 31ට ගෙවල නැහැ. එහෙනම් උපචිත විදුලිය කියලා ගෙවිය යුතු කිනුම් යටතේ වැඩි කරනවා. උපචිත විදුලිය. උපචිත විදුලිය කියලා වැඩි කරනවා. උපචිත විදුලිය. හරි දැන් අන්තිම ගනුදෙනුව නිකන් කියවන බාන. අපි ඒක තාම කියා දීලා නැහැ. දැන් තමයි කියා දෙන්න යන්නේ.
අන්තිමේක ප්‍රචාරණ ද්‍රව්‍ය මේ ව්‍යාපාරයේ තොගේන ප්‍රචාරණ ද්‍රව්‍ය මේගොල්ලන් බිස්නස් එක ප්‍රචාරණ ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරයේ ප්‍රචාරණ ද්‍රව්‍ය අල්ලලා බලලා ගබඩාවට ගිහිල්ලා අපි කියනවා ෆිසිකලි කවුන්ට් එකක් භෞතික ආගණනයක් කරලා තියෙනවා අල්ලලා බලලා. එතකොට භෞතිකව ගබඩාවට ගිහිල්ලා අල්ලලා බැලුවම තියෙන 600ක තොගයක්. අපි එකවුන්ට්ස් වලට ඇවිල්ලා බැලුවොත් මේ බානෝ එකවුන්ට්ස් වල කීයක තොගයක් තියෙනවද කියලා මේ එකවුන්ට්ස් වල 1500ක් තියෙනවා. නමුත් ඇත්තට තියෙන්නේ කීයද? ඇත්තටම තියෙන්නේ 600යි. එතකොට අපිට පේනවා ෂෝට් එකක් තියෙනවා මේකේ අඩුවක්. ඒ අඩුව තමයි 900. 900ක අඩුවක් තියෙනවා. මේ අඩුව අපිට එක එක විදිහට හිතත හැකියි. 900ක ද්‍රව්‍ය හොරු අරන්, 900ක ද්‍රව්‍ය හානි වෙලා, 900ක ද්‍රව්‍ය කල්ලිකුත් වෙලා, තව කාට හිතත හැකියි 900ක ද්‍රව්‍ය පාවිච්චි කරලා වැඩකට ප්‍රචාරණ වැඩකට පාවිච්චි කරලා. නමුත් මේගොල්ලන්ට කියන්න අමතක වෙලා එකවුන්ට්ස් ඩිපාර්ට්මන්ට් එකට එකවුන්ට්ස් වලින් අඩු වෙලා නැහැ නිසා වාට එක එක විදිහට හිතත හැකියි. ඔරු ගත්තා පාවිච්චි කළා නැති වුණා තරක් වුණා මොක හිතුවත් ඒක වියදමක්. දැන් අපි ඇත්තටම තියෙන ගානට එකවුන්ට් හදන්න එපේ. දැන් ඇත්තටම 1500ක් නැත්නම් බොරුවට එකවුන්ට්ස් වල 1500ක් තියන් ඉඳලා වැඩක් නැහැනේ. ඇත්තට තියෙන 600යි. එන ඇත්තට තියෙන ගානට අපි බුක් වැලියු එක ටැලි කරන්න හදන්නේ. එන ඇත්තට තියෙන ගානට අපි මේක ගේන්න එනකොට අපිට කරන්න වෙනවා 600ක් කරන්න නම් 600ක් කරන්න නම් 1500ෙන් 900ක් අඩු කරන්න වෙනවා. 900ක්. ඇයි 900ක් අඩු කරේ? 1500ෙන් 900ක් අඩු වුණාම 600 හැදෙනවා. නැතුව 600 දාන්නේ නැහැ. 600 දැන් ඔයාලට පේනවනේ. දැන් බුක් වැලියු එකත් 1500ෙන් 900ක් ගියාම 600 හැදුනා. ඒ 900 ඔයාලට පෙන්නත හැකි වියදමක් වශයෙන්. ඔයාලට කැමති එකක්. අර මං කිව්වේ තොග නැති වුණා, සොරාගත්තා, කල්ලිකුත් වුණා, පාවිච්චි කළා. ඕන එකක් ලියත හැකි. මම මේක ලියනවා තොග පාවිච්චි කළා කියලා. පාවිච්චි කළා කියලා ලියන. හරි. ප්‍රශ්න දින අහන්න දැන් මයික් එක ඔන් කරලා කතා කරන්න. ඔන්න ගනුදෙනු ටික දැම්මා. ඔගොල්ලෝ පැත්තෙන් කතා කර දෙයි තියෙන ගැටලුව. දැන් කාට හරි ෂේ ලියා ගන්න ඕන නම් ඒකත් ෂේ ලියා ගන්න ඕන නම් ඒකත් ටක්කා ලියා ගන්න. දැන් අපි ආදායම් ප්‍රකාශය හදන්න යන්නේ. ෂේ හොයපු විදිය කොමස් කරපු නැති අයට එහෙම ලියා ගන්න ඕන වෙනවා. මේක දැන් ඊළඟානෙත් ඕන වෙනවා. ෂේ සූත්‍රයේ ඕලෝල් කොමස් කරපු අය දන්නවා. දන්නේ නැති අය පිරිවැය රින සුන්බුන් අගේ බෙදීම ජීව කාලය. එතකොට මේකේ පිරිවැය 6000යි සුන්බුන් නෑ. පහෙන් බෙදුවම 1200යි මාසෙකට 100යි. ඒක ලියා ගන්න ටක්කාලා. හරි. දැන් අපි යන් ඊළඟට ආදායම් ප්‍රකාශයක් හදන්න.
ආදායම් ප්‍රකාශයක් හදන්නේ කොහොමද පුතේ? මේ තියෙන හිමිකම් තීරුවේ තියෙන වරන් තමයි හදන්නේ. දැන් ආදායම් ප්‍රකාශයක් හදනකොට මේ ගානේ ආදායම් වියදම් විතරයි ගන්නෙ. ඒතර දැන් මම කියනවා හිමිකම් තීරුවේ වරන් හදන්න කියලා. ඔව්, හිමිකම් තීරුවේ තියෙන හැමදේම ගන්න බෑ. හිමිකම් තීරුවේ වාර දන්නවා මොනවද තියෙන්නේ? ප්‍රාග්ධනය තියෙනවා, ගැනිලි තියෙනවා, ආදායම් තියෙනවා, වියදම් තියෙනවා. එන අපි එකෙන් ගන්න ඕන ආදායම් වියදම් විතරයි. ඒතර හිමිකම තුල තියෙන ගන්න ඇත්තේ මොනවද? ප්‍රාග්ධනය, ගැනිලි ගන්නේ නැහැ. එහෙනම් මෙන්න මේවා ගන්නේ නැහැ. මේ ප්‍රාග්ධනය ගන්නේ නැහැ. හරි, ඊළඟට ගැනිලි ගන්නේ නැහැ. මේ දෙක විතරයි ගන්න ඇත්තේ. දැක්කද? ප්‍රාග්ධනයයි ගැනිලි නැතුව අනිත් ඒවා ගන්නවා. අනිත් ඒවා ධන නම් ඒවා ආදායම්, ඍණ නම් වියදම්. හරි, මේ බලන්න. දැන් අපි හදනවා ආදායම් ප්‍රකාශය. මේක ලොකු ආදායම් ප්‍රකාශ වුණ නෑ. මේක සේවා ව්‍යාපාරයක්. සේවා ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශයක් හදනවා මේ විදියට. සේවා ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශය. අපි මේකට දාන්නේ ආදායම් සේවා ආදායම් සහ සේවා වියදම් විතරයි. සේවා ආදායනුයි සේවා වියදනුයි ඇතුළත් කරනවා. දැන් ඔයාලට මම පෙන්වලා දුන්න මේ ඔක්කොම තියෙන්නේ කොහෙද? හිමිකම තුල. මේ හිමිකම තුල ප්‍රාග්ධනය ගන්න නැහැ. ඒක ආදායමක් වියදමක් නෙමෙයි. උපකරණ ශ්‍රය 100යි. ඊළඟට කාර්යාල කුලීය හිමිකම දිහා බලලා ගන්නවා 600යි. ඊළඟට සේවා ආදායම්, සේවා ආදායම් 1500යි. ඊළඟට අයිමත් සේවා ආදායම දෙකක් තියෙනවා කියලා එකතු කරලා දාන්න නැහැ, වෙන වෙනම පෙන්වන්න ඕන. 7000යි. ගැන්ලි ගන්නේ නැහැ. ඊළඟට විදුලිය 450යි. ඊළඟට තොග, දැන් මම ලිව්වේ තොග පාවිච්චි කළා කියලා. කවුරු හරි තොග හානි වුණා, සොරා ගත්තා කියලා ලිව්වනම් ඒගොල්ලෝ ලියපු එක ලියන්න. හරි, 900යි. ඒ අනුව අපි එකතු කරලා ගන්නවා 7000යි, 1500යි, 8500යි, 9000යි, 900 sorry 900යි, 10000යි, 2050ක් ගියාම 6450යි ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය, ශුද්ධ ලාභය. හරි, හදාගන්න. ඉවරයි, දැන් ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඊළඟ ප්‍රශ්නෙට දැන් මේ වගේම ප්‍රශ්නයක් ඊළඟ එක. ආදායම් ප්‍රකාශය අද ඉවර කරා. දැන් ඊළඟ එකට යන්න බලන්න. ඊළඟ ගාන පටන් ගන්න.
වෙලාව දීලා තියෙන අපි ඊළඟ එක කරන්න ඉක්මනට. ගනුදෙනු ටික දාලා ඉවරයි. අත උස්සන්න, දැන් හෑන්ඩ්ස් මාර්ක් එක ක්ලික් කරන්න.
තාම කවුරුත් අත උස්සල නෑ ඉවරයි කියල ගාන ගනුදෙනු දාලා ඉවරයි කියලා තාම කවුරුත් කියලා නැහැ. එක්කෙනෙක් ඉන්නවනේ, එක්කෙනෙක් ඉවර කරලා තිනවා සෙව්වන්දි. තනුග දෙන්නෙක් ඉන්නවා. මේක පළවෙනි එක ගොඩක් වෙලාවට ඔබට පැටලිලා ඇති. පළවෙනි එක රූපානන්දගේවා කතන්දරයක් කියන්නේ. උතේ දැන් මේ පළවෙනි එක අපි රූපානන්දට නෙවෙයි එකවුන්ට්ස් තියන්නේ. මුලින්ම තේරුම් ගන්න ඕනේ ඒක. අපි එකවුන්ට්ස් තියන්නේ රූපානන්දගේ රූපවාහිනී ව්‍යාපාරයට. ඒතර රූපානන්ද එයාගේ 75,000 ආයෝජනයක් 90,000කට වික් එක අපිට අදාළ නැහැ. ඒ වගේ අපිට ඒක එකවුන්ට්ස් තියන්නත් බෑ. මොකද අපි රූපානන්දගේ එකවුන්ට්ස් තියන්නේ නැහැනේ. රූපානන්දේ රූපවාහිනී ව්‍යාපාරේ account තියන්නේ. එතකොට එයා එහෙම 90,000කට විකුණලා ඒකෙන් ඒ ලැබිච්ච සල්ලි වලින් 50,000ක් මේ ව්‍යාපාරේ යොදලා තියෙනවා. අන්න ඒක තමයි අපි account තියන්නේ. හරි. එතකොට මුදල් වැඩි වෙනවා 50,000ක්. මුදල් වැඩි වෙනවා 50,000ක්. අනිත් පැත්තෙන් හිමිකම් වැඩි වෙනවා 50,000ක්. හිමිකම් වැඩි වෙනවා 50,000ක්. මුදල් වැඩි වෙනවා, හිමිකම් වැඩි වෙනවා. යන දෙවෙනි එක දෙක දෙක මාස තුනක කුලී ගෙවනු. ඔන්න ඔතනත් වැරදෙන තැනක්. මාස තුනට 6,000 කියන්නේ එක මාසෙට 2,000. හැබැයි ඔයාට 6,000 කියලා දාද ඇහි ගාණ හදන්නේ මාස තුනකට නා. ගාණ හදන්නේ එක මාසෙකටනේ. නිසා ඔයාට 6,000ක් දාන්න බෑ. ඔයා අලුත්ම ව්‍යාපාරයක් පටන් ගත්ත ගමන් මාස 3කට ගෙවනවා. ඒ 3න් එකක් මේ මාසෙට, දෙකක් තමයි ඉස්සරහට. එහෙනම් මෙතනට දාන්න පුළුවන් එක මාසෙයි, කුලිය කියලා දාන්න පුළුවන් එක මාසෙයි, ඉතුරු මාස දෙක කලින් ගෙවීමක්. කලින් ගෙවීමක්. ඔන්න ඔය වැරදෙන තැන්. ඊළාට තුන්වෙනි එක අලුත් වැඩියා කිරීමේ ද්‍රව්‍ය ගන්නව අත් පිට. අලුත් වැඩියා කිරීමේ ද්‍රව්‍ය ගන්නව අත් පිට. ද්‍රව්‍ය ගද්දී ද්‍රව්‍ය වැඩි වෙනවා, මුදල් අඩු වෙනවා. හතරවෙනි එක 12,000ක උපකරණයක්. දැන් අලුත් වැඩියා ද්‍රව්‍ය වලට දාන්න එපා. උපකරණය ගන්න එක උපකරණ කියලා වෙනම තියෙනවා. උපකරණයක් ණයට ගන්නවා. උපකරණයක් ණයට ගන්නවා. දැන් ඒකෙත් උපකරණයේ ෂය හොයා ගන්න ඕන ඔයා. උපකරණයේ ෂය හොයා ගන්න ඒකෙත්. උපකරණයේ ෂය. මේ විදිහට ඔය තෑගේ උපකරණය 12,000යි, පහෙන් බෙදුවම 2,400යි අවුරුද්දට.
දෙදාස් හාරසිය දොළහෙන් බෙදුවම මාසෙට 200යි. මාසෙට 200යි. උපකරණේෂය වෙනවා මාසෙට 200ක්. මාසෙට 200ක්. 200ක් ෂය වෙනවා. 200ක් ෂය වෙනවා. උපකරණේෂය 200යි. අලුත් වැඩියා ද්‍රව්‍ය 3000යි නෙමෙයි 2000යි. මං දාලා තියෙන 3000යි කියලා 2000යි. අලුත් වැඩියා ද්‍රව්‍ය 2000යි. හරි. ඊළඟට මේක හොඳ ගනුදෙනුවක්. මාර්තු මාසේ සම්පූර්ණ කරලා තියෙන අලුත් වැඩියා වැඩ. ඒ කියන්නේ ටීවී හදලා ඉවරයි. ටීවී හදලා ඉවරයි. ගනුදෙනුකරුවන් වෙත ඉන්වොයිස් එක යවලා. ඉන්වොයිස් එක කියන්නේ බිල. බිල යවලා ටීවී හදලා ඉවරයි. බිල යවලා කියන්නේ සල්ලි හම්බෙලා නැහැ. නමුත් ටීවී එක හදලා ඉවරයි කියන්නේ ආදායම් ලැබලා ඉවරයි. සල්ලි හම්බුණත් නැතත් ආදායම ලැබලා ඉවරයි. ටීවී එක හදලා ඉවරයි කියන්නේ ආදායම ලැබලා ඉවරයි. එහෙනම් ආදායම් 6000යි. සේවා ආදායම්, සේවා ආදායම 6000යි. හැබැයි සල්ලි හම්බෙලා නැහැ. බිල තමයි යවල තියෙන්නේ. සල්ලි හම්බෙලා නැහැ, බිල යවලා. ඒ කියන්නේ ලැබිය යුතුයි. අන්න ලැබිය යුතු කෙලින් 6000ක් වැඩි කරා. ලැබිය යුතුයි. ඊළඟට හත්වෙනි එක දුරකථන ගාස්තුව 600යි. දුරකථන ගාස්තුව 600යි. නමුත් ගෙවල නෑ. අප්‍රේල් වනතුරුත් ගෙවල නෑ. දුරකථන ගාස්තුව 600යි. දුරකථන 600යි. අප්‍රේල් වනතුරුත් ගෙවල නෑ. උපචිත දුරකථන ගෙවුවත් නැතත් පියදමක් විදියට දාලා උපචිත වගකීම් වැඩි කරා. අන්තිමේක ඉස්සෙල්ල එක වගේ පැති එකක් මිස් වුණා. ඊට කලින් එකක් තියෙනවා. ගැනිල්ල මිස් වෙලා තියෙනවා. හරි, ගැනිල්ල මිස් වෙලා තියෙන එකයිමත් අපි කරමු. ඒ නිසා ගනුදෙනුවක් මිස් වුණා. හයවෙනි එක ඇත්තටම ගැනිලි. රුපියල් 4000ක් ගැනිලි කරලා තියෙනවා. මුදල් අඩු කරා, හිමිකම අඩු කරා, 4000ක් ගැනිලි. ගැනිලි. දැන් අපි කරමු දුරකථන එක. දුරකථන රුපියල් 600යි. ගෙව්වත් නැතත් දුරකථන වියදමක්, ගෙවල නැති නිසා උපචිත දුරකථන කියලා වගකීමක් ඇති වෙනවා. උපචිත දුරකථන. අන්තිමේ අලුත් වැඩියා ද්‍රව්‍ය ගණන් කරනවා. අලුත් වැඩියා ද්‍රව්‍ය ගණන් කරනවා. ගණන් කරාම ඇත්තටම අලුත් වැඩියා ද්‍රව්‍ය තියෙන්නේ 1000. අලුත් වැඩියා ද්‍රව්‍ය තියෙන්නේ 1600යි. අපි ඇවිල්ලා බැලුවම අලුත් වැඩියා ද්‍රව්‍ය 2000ක් තියෙනවා. ෆිසිකලි භෞතිකව ගබඩාව ඇතුලේ තියෙන 1600යි. ඒ කියන්නේ 400ක අඩුවීමක් තියෙනවා. ඒක අපිට හිතත හැකි. තොග පාවිච්චි කළා, හානි වුණා, සොරාගත්තා, නරක් වුණා, එහෙම හිතත හැකි. හරි, අපි මේක හිතමු තොග පාවිච්චි කළා කියලා ඉස්සෙල්ලා හිතමු. නිසා මේක හිතමු තොග හානි වීම කියලා. තොග හානි වීම. හරි, දැන් චෙක් කරගන්න. චෙක් කරලා ඉවරාය. දැන් හදන්න ආදායම් ප්‍රකාශය.
දැන් බලමු ආදායම් ප්‍රකාශය හරියට හදපු අය කවුද කියලා. කියන බාන ලාභය හොයපු අය දැන් ආදායම් ප්‍රකාශයෙන් ලාභී කීයද ආවේ? පොඩ කතා කරන ඔන්ලයින් ඉන්න අය කතා කරන්නෙම නැතුව ඉන්නවනේ. ලාභේ කීයද ආවේ? මයික් එක ඔන් කරලා දින ඔයගොල්ලන් පැත්තෙන් කතා කරන්න පුළුවන්. කියන්න 2800යි. 2800යි. තව අනිත් අය කීයද ආවේ? දැන් මේකේ ලාභයට බලපාන්නේ නැත්තේ ප්‍රාග්ධනය සහ ගැනිලි ලාභයට බලපාන්නේ නැහැ. අනිත් ඒවා බලපානෝ ලාභයට. කුලිය 2000යි. ඊළඟට උපකරණ ෂය 200යි. ඊළඟට එක ආදායමයි තියෙන්නේ සේවා ආදායම් 6000යි. දුරකථන 600යි. තොග මම මේක ලිව්වේ හානිවීම කියලා. තොග හානිවීම 400යි. එතකොට 6000න් 3200ක් අඩු වුණාම කතා කරපු කෙනා උත්තරේ හරි 2800යි. 2800යි. හරි. අපි යන් ඊළඟට 28 වෙනි ප්‍රශ්නේ. මේක තාම කරන අය බලන්න. අනිත් අය 28ට එන්න. 28 28 කියෝ ගන්න එතකන්. මං කියවනකම් ඔයා කියෝ ගන්න. හරි, අපි යන් දැන් 28 වෙනි ප්‍රශ්නෙට. 28 අපි ගනුදෙනු මොනවද කියලා ලියන්න යන්නේ 28. හරි. එතකොට මේකේ කියන දේ අපි මුලින්ම තේරුම් ගන්න ඕන. සේවා ව්‍යාපාරයක්. ඒ කියන්නේ මේකෙත් බඩු විකුණන අවස්ථා නැහැ. විකුණුම් පිරිවැය නැහැ. වෙච්ච ගනුදෙනු සංක්ෂිප්ත මූලධර්ම වලින් දක්වලා තියෙනවා. අංක 8ක් තියෙනවා. හැම එකෙම ගනුදෙනුවක් වුණාලු. මෙන්න මෙතන තමයි වැදගත්. ඔයා ළඟ හයිලයිටරයක් තියෙනවා නම් ඔයා හයිලයිට් කරගන්න. හයිලයිටර් නැත්තම් රතු පෑනින් ඉරක් ගහ ගන්න. මෙන්න මෙතන තමයි වැදගත් එක. හරි. මෙන්න මේක. මේ වාක්‍ය වැදගත්. මේකට අනුව තමයි අපි ගනුදෙනු මේ ගානේ කරන්න ඕන. ඒක රතු පෑනින් ඉරක් හරි හයිලයිට් හරි කරගන්න. දැන් මම ඒක කියා දෙන්න යන්නේ. එතන කියන්නේ අංක 7 දරන ගනුදෙනුව හැරුණු විට. 7 කියන්නේ මේකනේ. 7 7 හිමිකම් පැත්තෙන් තමයි මේක අදාළ වෙන්නේ. මෙන්න මෙයා ගැන තමයි කියන්නේ. එයා ගැන කියන්නේ. අංක 7 දරන ගනුදෙනුව හැරුණු විට 7 නැතුව 7 නැතුව කියන එක තමයි කියන්නේ. 7 දරන ගනුදෙනුව හැරුණු විට හිමිකම. හිමිකම කියන්නේ මේකනේ. මෙන්න මේ හිමිකමේ හැම වැඩිවීමක් අඩුවීමක්ම 7 නැතුව මෙච්චරයිනේ අනිත්‍ය. මේක ශේෂයනේ. මේ හැම වැඩි වෙන අඩුවීමක්ම සුද්ධ ආදායමට බලපායිලු. සුද්ධ ආදායමට බලපාන්නේ මොනවද? සුද්ධ ආදායම කියන්නේ පුතේ සුද්ධ ලාභය. සුද්ධ ලාභයට බලපාන්නේ මොනවද? ආදායනුයි වියදමුයි විතරයි. එහෙනම් මෙයා කියනවා 7 නැතුව, මේ පේන 7 නැතුව, 7 නැතුව හිමිකමේ හැම වැඩිවීමක් අඩුවීමක්ම 7 නැතුව හිමිකම් තීරුවේ තියෙන හැම වැඩිවීමක් අඩුවීමක්ම සුද්ධ ආදායමට බලපානවා. එහෙනම් ඒ තියෙන්නේ ආදායම් වියදම්. ධන තියෙන ඒවා ආදායම්, ඍණ තියෙන ඒවා වියදම්. එහෙනම් අපිට ඕන විදියට ප්‍රාග්ධනේ ගැන්ලි කියලා ලියන්න බෑ මේකේ. හරි. එයා දීලා තියෙන රූල් එකට අනුව අපි ලියන්න ඕන ගනුදෙනු. එයා කියනවා අංක 7 හැර අනිත් හැම එකක්ම හිමිකම තුල තියෙන ඒවා. නැතුව මේ අනිත් තැන්වල තියෙන ඒවා නෙවෙයි. හිමිකම තුල තියෙන 7 නැතුව, හිමිකම තුල තියෙන 7 නැතුව අනිත් හැම එකක්ම සුද්ධ ලාභයට බලපානවා. එහෙනම් ඒව තමයි ධන නම් ආදායම්, ඍණ නම් වියදම්.
එතකොට කවුරු හරි කියන හත මොකක්ද? ශුද්ධ ලාභයට බලපාන්නේ නැත්නම් හත මොකක්ද? මයික් එක ඔන් කරලා කියන්න. උදේ පන්තියක් කරද්දි කතා කරන්න ඕනේ නැත්නම් එපා වෙනවා පන්තියක් කරන්න තනියෙන්. හත මොකක්ද? ගැනිලි හත ගැනිලි. හත ගැනිලි හදිස්සියක හත ධන තිබ්බනම් මොකද්ද? දැන් මේක ඍණ තිබ්බ නිසා ගැනිලි ලාභයට බලපාන්නේ නැහෙනේ. ඍණ නම් ගැනිලි. ධන තිබ්බනම් ප්‍රාග්ධනි ප්‍රාග්ධනේ. හරි. පොඩ්ඩක් එහෙම කතා කරන්න පුතේ, මේක ඔන්ලයින් පන්තියක්නේ. ඒතකොට තනියෙන් උගන්නගෙන යන්න බෑ. ඔගොල්ලොත් ওই පැත්තිනුත් ප්‍රතිචාර දක්වන්න ඕන ප්‍රශ්නයක් ඇහුවට පස්සේ. හරි. හරි. එහෙනම් ඔගොල්ලෝ පැහැදිලි. හිමිකම තුල, හිමිකම තුල මෙයා කියන්නේ හිමිකම තුල හත නැතුව අනිත් ඔක්කොම ශුද්ධ ලාභයට බලපානවා කියලා. ඒතරෝ ආ ගනුදෙනු ලියද්දි ඒ අනුව ලියන්න ඕන. හරි. දැන් අපි ලියන්න ගමු ගනුදෙනු. පළවෙනි ගනුදෙනු ඉඳන් ලියන්න ගමු. හරි. පළවෙනි ගනුදෙනුව ටිකක් අමාරු ගනුදෙනුවක් පළවෙනි එක. නමුත් අපි පළවෙනි එක කතා කරමු. හරි. ලියන්න ගමු බලන්න. අභ්‍යාස අංක දාලා පළවෙනි ගනුදෙනු. මෙයා ඉල්ලන්නේ එක් එක් ගනුදෙනු විස්තර කරන්න. කාට හරි පුළුවන්ද පළවෙනි ගනුදෙනු මොකද්ද කියලා කියන්න? ටිකක් අමාරුයි. පන්තිවල නම් එක ළමයෙක්වත් මේ ගනුදෙනුව කිව්වේ නැහැ. එක ළමයෙක්වත් කිව්වේ නැහැ පළවෙනි ගනුදෙනුව. පළවෙනි ගනුදෙනුව හොඳින් බලන්න මොකද වෙන්නේ කියලා. පළවෙනි ගනුදෙනුව වාට පේනවා මේ ණය ගැතියෝ වැඩි වෙනවා. ණය ගැතියෝ වැඩි වෙනවා පේනවා ඔයාට. අනිත් පැත්තෙන් වගකීම් කිව්වම ණය හිමියෝද බැංකු ණයද ඒක අදාළ නැහැ. මොකක් හරි වගකීමක් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ ගනුදෙනුව අපි මෙන්න මෙහෙම පොඩ්ඩක් සාකච්ඡා කරමු. මේක ගොඩක් අයට අමාරු නිසා අපි පොඩ්ඩක් එක අවස්ථාවක් දෙමු. කාට හරි පුළුවන්ද කියන්න කියලා බලන්න. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න. හරි. එහෙනම් අපි බලමු මේ ගනුදෙනුව පුතේ. මෙන්න මෙහෙම එකක්. ණය ගැතියෙක්ගෙන් චෙක් පතක් අපිට ලැබෙනවා. ලැබෙනකොට මේ චෙක් පත අපි ණය හිමියාට පවරනවා. ලාච්චුවට දාන්නේ නැහැ. ණය ගැතියෙක්ගෙන් ලැබිච්ච චෙක් එකක් එවෙලෙම ණය හිමියෙක්ට දෙනවා. එතකොට වෙන්නේ දෙන්නම අඩු වෙන එකනේ. ණය ගැතිය අපිට චෙක් එකක් දෙනකොට එයත් අඩු වෙනවා. ඒක අපි එහෙමම ණය හිමියට දෙනකොට එයත් අඩු වෙනවා. මෙතන තියෙන්නේ වැඩිවීම. ඒ කියන්නේ දීපු චෙක් එක ටික දවසකින් අගරු වෙනවා. ටික දවසකින් අගරු වෙනකොට ඒ දීපු චෙක් එක අගරු වුණාම අපිට සිද්ධ වෙන අයිමත් ණය හිමියා වැඩි කරලා අයිමත් ණය ගැතියාවත් වැඩි කරන්න සිද්ධ වෙනවා. ණය හිමියත් වැඩි වෙනවා, ණය ගැතියත් වැඩි වෙනවා. එහෙනම් මේ තියෙන්නේ ණය ගැතියෙක්ගෙන් ලද චෙක් පතක් ණය හිමියෙකුට පැවරූ පසු එම චෙක් පත ටික දිනකින් අගරු වුවහොත් අගරු වීම සටහන් කිරීම. හරි. ඒක ටිකක් අමාරු වෙන නිසා රතු පෑනෙන් ලියාගන්නේ ගනුදෙනුව. රතු පෑන භාවිතා කරන්න. ලියන්න. ණය ගැතියෙකුගෙන් ලද චෙක් පතක්. 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 එවෙලේම 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 ණය හිමියෙකුට එවෙලේම ණය හිමියෙකුට පැවරූ පසු පැවරූ පසු එම චෙක් පත අගරුවහොත් එම අගරු වීම සටහන් කිරීම. එම අගරු වීම සටහන් කිරීම. හරි.
දැන් අපි ඒක ටිකක් අමාරු නිසා කියා දුන්නා. දැන් ඔයගොල්ලෝ කතා කරන්න ඕනේ ඉතුරු ඒවා ටට්ටක් ගාලා. හරි. તો කතා කරන්න නැතුව පුතේ පන්තියක් කරන්න අමාරුයිනේ. එක මේක අහගෙන ඉන්න විෂයක් නෙවෙයිනේ. හරි. ඒ නිසා පොඩ්ඩක් මයික් එක ඔන් කරලා හැම කෙනෙක්ම කතා කරන්න. හරි. උදව් ගන්න ඔන්ලයින් එනවා නම් ඒක පොඩ්ඩක් උමනායෙන් කරගෙන යන්න ඕන. නැත්තම් කරන මනුස්සයරත් එපා වෙනවනේ. නිකන් මම මේ කැමරාවක් ඉස්සරහා කතා කරන කතාගෙන යනකොට මට පිස්සු හැදෙනවා. ඔයගොල්ලෝ ප්‍රතිචාර දක්වන්න නැතුව නම්. හරි. හරි. දැන් අපි බලමු දෙවිනි ගනුදෙනුව පුළුවන් කෙනෙක් කියන දැන් දෙවිනිගේ මුදල් අඩු වෙනවා උපකරණ වැඩි වෙනවා කියන බාන ගනුදෙනුව ඉක්මනට කියන්න මෙතන තියෙන්නේ මොකද්ද? ව්‍යාපාරයට උපකරණ යෙදුව ව්‍යාපාරයට උපකරණ යෙදවීම කිව්වම පුරුදු නිකන් වැරදි නිකන් අයිතිකාරය යොදනවා වගේ නේද? එතන පොඩි අඩුපාඩුවක් තියෙන උත්තරේ. ඔයා කියන්න ඕන 800ක් වටිනා උපකරණයක් ව්‍යාපාරයේ මුදලින් මිලදී ගැනීම. අන්න එහෙම කිව්වනම් උත්තරේ හරි. ලියන්න 800ක් වටිනා උපකරණයක් 800ක් වටිනා උපකරණයක් 800ක් වටිනා උපකරණයක් ව්‍යාපාරයේ මුදලින් මිලදී ගැනීම. ව්‍යාපාරයේ මුදලින් මිලදී ගැනීම. හරි. දැන් බලන්න තුන්වෙනි ගනුදෙනුව ඒ වගේ කතා කරන කවුරු හරි තුන්වෙනි එක. තුන්වෙනි ගනුදෙනුව මොකද්ද බලන්න. අටසීයක් වූ තම පෞද්ගලික උත්තරේ හරියට කියුනේ නෑ. තුන්වෙනිගේ මුදල් වැඩි වෙනවා, හිමිකම් වැඩි වෙනවා. උපියල් 800ක සේවා ආදායමක් මුදලට ලැබීම. ඔව් ඒක හරි. ඒක අනිවාර්යයෙන්ම අපිට පේනවා හිමිකමත් එක්ක සම්බන්ධ නම් හත හැරෙන්න අනිත් ඒවා ආදායම් වියදම් මේක තුන ධන වෙලානේ තියෙන්නේ. එහෙනම් අපිට කියත හැකි 800ක සේවා ආදායම් මුදලින් ලැබීම. අටසීයක සේවා ආදායමක් මුදලින් ලැබීම. ඊළඟට අපි බලමු හතරවෙනි එක කියන බාන හතර. දැන් පුළුවන් කෙනෙක් හතර. රුපියල් 300ක මුදලක් බොල්න අය විය. ඒක වැරදි පුතේ. බොල්නායේ 300ක මුදලක් හතර නෙවෙයිනේ. හතර වියදමක් තමයි මුදල් අඩු වෙලා වියදමක් ඇති වෙන්නේ. හැබැයි මුදල් මුදල් ගැනීම අඩු ඈ මුදල් ගැනීම බෑ ගැන්ලි කියන්න බෑනේ. දැන් අර කියනෝනේ හත හැර අනිත් ඔක්කොම හිමිකමට බලපාන මේ ලාභයට බලපානවා කියලා. ඉතින් ලාභයට බලපාන්නේ ආදායම් වියදම්නේ. හතර අනිවාර්යෙන් ලාභයට බලපානව නම් හතරවෙනි එක ඍණ නම් ඒක අනිවාර්යෙන් වියදමක් වෙන්න ඕන. ගැන්ලි වෙන්න බෑ. රුපියල් 300ක දෙන්නම නැවැත්තුව කියන කවුරු හරි අයිමත් වැටුප් ගෙවුවා. රුපියල් 300 වැටුප් ගෙව්වා කියලා කියන්න පුළුවන්. රුපියල් 300ක වැටුපක් ගෙව්වා, විදුලි බිල ගෙව්වා. අනිවාර්යයෙන්ම හතර වියදමක් වෙන්න ඕන. හත විතරයි ලාභයට බලපාන්නේ නැත්තේ. හරි. එහෙනම් ලියන්න 300ක වියදමක් මුදලින් ගෙව්වා.
හරි ඊළඟට කියන්න බලන්න පස්වෙනි එක පස්වෙනි එක බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා ෂේර් ෂේනේ පහ මේ බලන්න මෙතන ඍණ ලකුණ තියෙන්නේ හොඳට බලන්න මෙතන ඍණ ලකුණ තියෙන මේ උපකරණ වලට අදාළ ෂේය මේ සමුචිත ෂේය කියන්නේ පුතේ මේ දක්වා වෙලා තියෙන ඔක්කොම ෂේය තමයි මේ 1000ක් කියන්නේ සමුචිත ෂේය කියන්නේ accumulated depreciation මෙතෙක් ෂේය එතකොට මෙතන ඍණ ලකුණ මෙතන ධන ලකුණ ධනයි ඍණයි ඍණ වෙනවා ධනයි ඍණයි ඍණ වෙනවා හරි එතකොට මෙතන තියෙන ඍණ එතකොට ඔයාට පැහැදිලිව කියනවනේ මේවා ආදායම් හෝ වියදම් කියලා ලාභයට බලපාන ඒවා කියලා. එහෙනම් මේ තියෙන උපකරණය මාසිකව 50ක් ෂය වීම. ලියන්න. උපකරණය මාසිකව 50ක් ෂය වීම. උපකරණය මාසිකව 50ක් ෂය වීම. උපකරණය මාසිකව 50ක් ෂය වීම. හරි දැන් ඊළඟ එක කියන්න බලන්න උත්තරය හරි 300ක ණය ගැතියකු බොල් ණය ලෙස කපා හැරීම 300ක ණය ගැතියකු බොල් ණය ලෙස කපා හැරීම හරි ඊළඟ එක බලමු දැන් අංක 7 හත කියන බාන් දැන් හත රවුම් කරලා තියෙනවා හත විශේෂයි කියන බාන් ගෙනෙලි ගැනිලි. එතකොට ගැන්ලි කියලා නිකම්ම කිව්වට ලකුණු හම්බ වෙන්නේ නැහැ. හරි. මොකද ගැන්ලි වල භාණ්ඩ ගැන්ලිත් තියෙනවානේ. හරි. ඒ නිසා කියන්න ඕන අයිතිකාරු රුපියල් 100ක් වටිනා මුදලක් ගැන්ලි කරා කියලා. එහෙම ලිව්වොත් තමයි ලකුණු හම්බ වෙන්නේ. දැන් සමහර අය ගොඩක් වෙලාවට නිකන් ලියනවා ලියලා හිතනවා ලකුණු හම්බ වෙයි කියලා. ඒකෙන් ඉඳලා තමයි ගොඩක් අය ඊළඟට රීකරෙක්ෂන් උත් දාන්නේ. හරි. උත්තරය ලියනකොට හරියට ලියන්න ඕන. අයිතිකර රුපියල් 100ක මුදලක් ගැන්ලි කරා. හරි. අටවෙනි එක කියන්න බලන්න අට අන්තිම ගනුදෙනු අට. නාය හිමියන්ට 250ක් ගෙවීම. ඔව් උත්තරේ හරි. නාය හිමියන්ට 250ක් ගෙවීම. නාය හිමියන්ට 250ක් ගෙවීම. නැත්තම් බැංකු ණය 250ක් ගෙවීම නැත්නම් රුපියල් 250ක වගකීමක් ගෙවා දැමීම හරි දැන් අපි බලමු ඊළඟට කුඩා ප්‍රශ්න ටිකක් තියෙන්නේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක්
ඒක ඉතුරු කොටස මාසය තුළ මුදල්වල ශුද්ධ අඩුවීම කොපමණද? කාට හරි කියත හැකිද මුදල්වල ශුද්ධ අඩුවීම කියත හැකිද? මෙහෙම බලන්න, ආරම්භයේ මුදල් ගියක් තියෙනවද, අවසානයේ මුදල් ගියක් තියෙනවද? දැක්කද? ආරම්භයේ මුදල් 3000යි, අවසානයේ මුදල් 2450යි. එහෙනම් ශුද්ධ අඩුවීම කීයද? දැන් කියන්න බලන්න. 550. 550යි. 550යි. උත්තරේ 550යි. හරි. ලියන්න උත්තරේ නිකන් 550 දාන්න එපා. මුදල්වල ශුද්ධ අඩුවීම 550යි. මුදල්වල ශුද්ධ අඩුවීම 550යි. මුදල්වල ශුද්ධ අඩුවීම 550යි. මුදල්වල ශුද්ධ අඩුවීම 550යි. එතන ඊළඟට වරහණක් කරලා 3000 රින 2450 කියලා දාන්න. ඊට පස්සේ දවස් බලද්දි තේරෙනවනේ අමතක වුණොත්. වරහණක් කරලා 3000 රින 2450. 3000 රින 2450. ඊළඟට අපෙන් අහනවා හිමිකමේ ශුද්ධ වැඩිවීම කීයද? හිමිකමේ දැන් හිමිකමේ ශුද්ධ වැඩිවීම කීයද කියලා වාට කියත හැකි කියන්න බලන්න. ආරම්භයේ 3000යි, අවසානයේ 3050යි. කීයද කියන්න? 50යි. 50යි. ලියන්න 50යි. ලියන්න මෙහෙම ලියන්න, නිකන් 50 ලියන්න එපා. හිමිකමේ ශුද්ධ වැඩිවීම ධන 50යි. හිමිකමේ ශුද්ධ වැඩිවීම ධන 50යි. ධන 50යි. ඒක ඕනනම් 3050 රින 3000 කියලා දාගන්න. 3050 රින 3000. 3050 රින 3000. හරි. ඊළඟට කාට හරි දෙත හැකි උත්තරේ මේකේ ශුද්ධ ආදායම කීයද? ශුද්ධ ආදායම කියන්නේ ශුද්ධ ලාභය. ලාභය කීයද? ශුද්ධ ලාභය කියන්නේ ආදායම රින වියදම. මේකේ ආදායම වියදම් කොහෙද තියෙන්නේ? හිමිකම තුල. හත නැතුව අනිත් ඔක්කොම ආදායම් වියදම් කියලා කියනවා. හරි කියන්න බලන්න පුළුවන් නම් හත නැතුව අනිත් ඔක්කොම ආදායම් වියදම් නම් ශුද්ධ ලාභය කීයද කියන්න බලන්න. 150යි. ඈ 150යි. ඔව් 150යි. මේ දින ශුද්ධ ලාභේ හත නැතුව අනිත් ඒවා. මේ දින මේ සෙට් එක. මේ සෙට් එක. ඔය දින ආදායම් වියදම් ඔච්චරයි. ඉතින් මේකෙන් එකක් ධන අනිත් තුන ඍණ. එකක් ධන කියන්නේ 800 ආදායම අනිත් තුන වියදම්. 650ක් වියදම්. 800න් 150ක් ගියාම කීයද? 800න් 650 ගියාම 150යි. එතකොට ඒක අපි මෙහෙම ලියමු. හරි. ඒක නිකන් 150 දාන්න එපා. මෙහෙම ලියා ගන්න. මෙහෙම ලියා ගන්න ටියුට් එකේ එතන ඔයා උත්තර ලියන තැන ශුද්ධ ලාභය සමානයි ආදායම ඍණ වියදම. ආදායම් ප්‍රකාශ හදන්න යන්න එපා. ආදායම් එකයි තියෙන 800යි. වියදම් තියෙනවා 3ක්. 300යි 50යි 300යි. එතකොට 800න් 650ක් ගියාම කීයද? 150යි. ඔහොම ලියා ගන්න. 150යි. ශුද්ධ ලාභේ 150යි. ශුද්ධ ලාභේ 150යි. පුළුවන් ද අන්තිමේකට උත්තරයක් දෙන්න? ශුද්ධ ලාභයෙන් කොපමණ ප්‍රමාණයක් ව්‍යාපාරේ රඳවා ගත්තාද? පුළුවන් කෙනෙක් ඉන්නවද? රඳවාගත් ලාභය අහන්නේ. 50යි උත්තරය. හරි. රඳවාගත් ලාභය මෙන්න ඒක හොයන විදිය. රඳවාගත් ලාභය සමානයි ශුද්ධ ලාභය ඍණ ගැනිලි. ශුද්ධ ලාභේ ඍණ ගැනිලි. ශුද්ධ ලාභේ ඍණ ගැනිලි. එතකොට ශුද්ධ ලාභය මාසයක් පුරාට ව්‍යාපාර 150ක ලාභයක් ලබනවා. ඒකෙන් 100ක් අයිතිකාරය අරන් යනවා. එතකොට ව්‍යාපාරෙට ඉතුරු වෙන්නේ කීයද? 50යි. ඉතුරු වෙන්නේ 50යි. හරි. යයිලා ප්‍රශ්නේ ප්‍රශ්න අංක 29 තනියෙන් කරන්න. ඒ දෙන වෙලාවේ තනියෙන් කරන්න. 29 වෙනි ප්‍රශ්නෙට යන්න. ඒක කියන්නේ අංක 5. අංක 5 ගනුදෙනුව හැර. අංක 5. ටිකක් අපි පොඩ්ඩක් ඉක්මන් කරමු. ටිකක් වැස්ස විදුලි කොටනවා වගේ සිග්නල් ගැටලුවක් ගියොත් කරන්ට් එක ගියොත් පොඩ්ඩක් අපිට ගැටලුවකට මුහුණ දෙන්නත් වෙනවා.
එනිසා ඉක්මන් කරන්න. අංක පහ රවුම් කරගන්න. අංක පහ රවුම් කරගෙන ටක් ගාලා ගණුදෙනු ලියන්න බලන්න. අංක පහ ලාභයට බලපාන්නේ නැහැ. ලාභයට බලපාන්නේ නැත්නම් එක්කෝ ප්‍රාග්ධනෙ එක්කෝ ගැනිලි. මේක ඍණ නම් ගැනිලි. එහෙනම් අනිත් ඒවා හිමිකම තුල තියෙන අනිත් ඔක්කොම ආදායම් වියදම්. මයික් එක ඔෆ් කරගන්න. මියුරු ගෙදර කතා කරන්නේ වැහෙනව නැත්නම් මියුරු. ඕ හරි. හරි ලියන් ටක් ගාලා. ඉක්මන් කරන්න. මේ වෙලාව දීලා තියෙන අපි ගනුදෙනු ටික ඉක්මනට ලියන්න. ඉවරෙච්ච ගමන් හෑන්ඩ්ස් මාක් එක ක්ලික් කරන්න. ඉවරෙච්ච ගමන් ගණදුනු ටික ලියලා ඉවරෙච්ච ගමන් එක්කෙනෙක් ඉවර වෙලා තියෙනවා.
හරි දැන් අපි බලමු. හරි දැන් කියන්න බලන්න පළවෙනි ගනුදෙනුව ලියපු අය. පළවෙනි ගනුදෙනුව පහ ඔළුවේ තියාගෙන කියන්න පළවෙනි කියන්න බලන්න. කියන්න ගාලා. අත් පිට මුදලට සේවා සැපයුවා 90,000යි. ඕ අත් පිළිමුදලටත් හරි 90,000ක සේවා ආදායම් මුදලින් ලැබුණා. හරි උත්තරේ 90,000ක සේවා ආදායම් මුදලින් ලැබුණා. ප්‍රාග්ධනය ලියන්න බෑ. හරි දෙක කියන්න ඊළඟට දෙක. 32,500ක විදුලි බිල ගෙවීම. මොකක් හරි වියදමක් 32,500ක සේවක වැටු පරිපාලන වියදමක් මුදලින් ගෙවුවා. හරි තුන. තුන කියන්න ටක්ගල කියන්න. 23,000ක කුඩි ඔව් වියදමක් මුදලින් ගෙව්වා. ඔව් ඒකත් අනිවාර්යෙන් වියදමක් වෙන්න ඕන. 23,000 කුලිය, කඩ කුලිය, වරිපනම්, රක්ෂණය, හරි ප්‍රචාරණය මුදලින් ගෙව්වා. හරි හතර. හතරවෙනි එක කියන්න. අත් පිට මුදලට සේවා සැපයුවා 6,000යි. සේවා විතරක්ම නෙවෙයි තව තියෙන එක. හරි උත්තරේ ගෙවල් කුලිය ආදායම් 6,000ක් ලැබුණා, ආයෝජන ආදායම් 6,000ක් ලැබුණා, කඩ කුලිය ආදායම් ලැබුණා, ලාභාංශ ආදායම් ලැබුණා. ඒවත් හරි. හරි 6,000ක් ලැබුණා. හරි පහ කියන්න. පහ කියන්න ඉක්මනට. ලියපු එක කියන්න ඉක්මනට. අයිතිකරු විසින් 19,500ක් ගෙනෙන සිදු කිරීම. ඒක අනිවාර්යෙන්ම ගැනිල්ලක් වෙන්න ඕන. මොකද ගානේ කියනවා පහ ලාබෙට බලපාන්නේ නැහැ කියලා. ඍණ තියෙන නිසා අයිතිකරු විසින් 19,500ක මුදලක් පෞද්ගලික ප්‍රයෝජනයට රැගෙන ගියා. 19,500ක මුදලක් පෞද්ගලික ප්‍රයෝජනයට රැගෙන ගියා. හරි 6 කියන්න. 6 6 ඉඩමක් මිලදී ගත්තා 40,000යි. ඉඩමක් මුදලට මිලදී ගත්තා කියලා කියන්නේ මිලදී ගත එක ණයටත් ගත හැකියිනේ. ඉඩමක් 40,000ක ඉඩමක් මුදලට මිලදී ගත්තා. 40,000ක ඉඩමක් මුදලට මිලදී ගත්තා. හරි 7 කියන්න. 7 7 කියන්න. කෝ පත්තුසන් ඉන්න අය කියන්න. රුපියල් 6,800ක කාර්ය අඩදව පාවිච්චි කළා. උත්තරේ හරි. 6,800ක කාර්යාල ද්‍රව්‍ය පාවිච්චි කළා, සොරා ගත්තා, හානි වුණා. හැබැයි ෂය වුණා කියලා ලියන්න එපා. මොකද ෂය වෙන්නේ ද්‍රව්‍ය නෙමෙයි උපකරණ. කාර්යාල උපකරණ තිබ්බනම් ෂය කියලා ලියත හැකි. කාර්යාල ද්‍රව්‍ය හානි වුණා, පාවිච්චි කරා, සොරා ගත්තා, නැති වුණා. ඒවා හරි. හරි දැන් ටකා ලාභේ හොයන්. ඒවා දන්න ඕනේ ලාභයට බලපාන්නේ මොනවද. අංක පහ බලපාන්නේ නැහනේ. හිමිකම තුල තියෙන අංක පහ බලපාන්නේ නැත්තම් මේ සෙට් එක බලපානවා. හරි ඊළඟට මේක බලපානවා. මෙතන තව යට එකකුත් තියෙනවා. ඔය තියෙන ඒවායින් ධන ඒවා ආදායම් ඍණ ඒවා වියදම්. හරි ලාභේ හොයපු අය කියන්න ටක්කාලා. ලාභේ හොයපු අය කීයද ලාභය? 33,700යි. 33,000 ඇහුන්නේ. 700යි. 800යි. බලමු අපි යාගේ ලාභය හරිද කියලා. 33,700යි කියලා කියනවා. බලමු. ශුද්ධ ලාභය සමානයි ආදායම ඍණ වියදම. මේක ආදායම් දෙකක් තියෙනවානේ. 90,000ක් අපිට හම්බුණ ආදායමක්, 6,000කුත් හම්බුණ ආදායමක්. වියදම් වශයෙන් අපි දකිනවා මේ ගානේ. වියදම් වශයෙන් අපි දකිනවා 32,500ක වියදමක්, ඊළඟට 23,000ක වියදමක්, ඊළඟට අන්තිමට 6,800ක වියදමක් තියෙනවා. 6,800ක වියදමක්. 19,500 වියදමක් නෙවෙයි, ඒක ගැනිල්ලක්නේ.
එතකොට ආදායම් දෙකේ එකතු 96,000යි වියදම් 30යි 50යි 56යි 59යි 61යි 62යි 300යි 0.0 0.0 10න් 3ක් 7යි 5න් 2ක් 3යි 33,700යි එන්නේ උත්තරේ හරි 33,700යි හරි යයි ඊළඟ ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 30 හොඳට කියවල කරන්න බාන එක කියන්නේ 4 5 7 ගැන මොකක් හරි කියන එක කියවල අඳුරගෙන කරන්න 4 5 7 කවිස දැන් අත පල්ලයට දාන්න හෑන්ඩ්ස් මාක් එක හතර පහ හත ලියලි වෙච්ච ගාන හෑන්ඩ්ස් මාක් එක ක්ලික් කරලා තියන්න තාම එක්කෙනෙක්වත් ඉවර නැද්ද?
ඒ තාම කවුරුත් ඉවර නැද්ද? දෙන්නෙක් ඉවර වෙලා තියෙනවා. හරි, දැන් බලමු අපි තිස්වෙනි ප්‍රශ්නේ. ඒක කියන්නේ හතර පහ හත විතරක් ලාභයට බලපා ඇත. එතකොට හතර පහ හත විතරයි ආදායම් හෝ වියදම් කියලා ලියන්න පුළුවන්. අනිත් එකක් අල් ලියන්න බෑ. හතරයි පහයි හතයි විතරයි. ඒ කියන්නේ හිමිකම තුල තව හතර පහ හත අයින් කරාම තව දෙකක් තියෙනවනේ, 60,000යි 5,000යි. එතකොට ඒව ඇවිල්ලා එක්ක ප්‍රාග්ධන එක්ක ගැනිලි, ධන නම් ප්‍රාග්ධන, ඍණ නම් ගැනිලි. මේක කෙලින්ම කියන්නේ ලාභයට බලපාන තුනයි තියෙන. ඉස්සෙල්ල කිව්වේ බලපාන නැති ඒවා, මේක කියන්නේ බලපාන 4 5 7. හරි, දැන් කියන්න අපිට බලන්න පළවෙනි ගණුදෙනු කවුරු හරි. කියන්න. රුපියල් 60,000ක සේවා ආදායමක් ලැබු. වැරදි. දැක්කද? අන්න වරද්ද ගත්තා. සේවා ආදායමක් ලැබුණා කියන්නේ බෑනේ. මේක කියනෝනේ 4 5 7 විතරයි කියලා ලාභයට බලපාන්නේ. එක බලපානෝ කියන්නේ නෑනේ. ඉස්සෙල්ලා ගානේ කිව්වේ බලපාන්න නැති ඒවා. මේක කියන්නේ 4 5 7 විතරයි බලපාන්නේ. බලපාන්නේ ආදායම් වියදම්. දැන් ඔයා එක සේවා ආදායමක් කිව්වොත් බලපානෝනේ. ඒ නිසා වැරදි. එක ආදායමක් නෙවෙයි. එකට ලියන්න 60,000ක මුදලක් අයිතිකරු ප්‍රාග්ධනය ලෙස යෙදුවා. ධන නිරීන් ප්‍රාග්ධනය ලෙස යෙදුවා. වෙන උත්තර එකක්වත් හරියන්නේ නැහැ. 60,000ක මුදලක් අයිතිකරු ප්‍රාග්ධනය ලෙස යෙදුවා. 60,000ක මුදලක් අයිතිකරු ප්‍රාග්ධනය ලෙස යෙදුවා. 60,000ක මුදලක් අයිතිකරු ප්‍රාග්ධනය ලෙස යෙදුවා.
හරි දෙක කියන්න බාන දෙක පුළුවන් කෙනෙක් දෙක කාර්යාල ලිපිදව්ව මුදලින් ගෙවා ඉතිය ණයට ගැනීම කිය කාර්යාල ප්‍රවේද එතන අඩු බල 3500ක කාර්යාල උපකරණ 2000කට මුදලින් ගෙවා ඉතිය ණයට ගැනීම කාර්යාල උපකරණ නෙමෙයි කාර්යාල ලිපි ද්‍රව්‍ය මෙතන තියෙන්නේ හොඳට බලන්න කාර්යාල උපකරණ කිව්වොත් වැරදි අදහසක් එන්නේ හරි ඒ උත්තරේ අපිට හදලා ගත හැකි 3500ක කාර්යාල ලිපි ද්‍රව්‍ය 2000ක් මුදලින් ගෙවා ඉතිරිය ණයට ගැනීම ලිපි නැති අය ලියා ගන්න 3500ක කාර්යාල ලිපි ද්‍රව්‍ය 3500ක කාර්යාල ලිපි ද්‍රව්‍ය 2000ක් මුදලින් ගෙවා 2000ක් මුදලින් ගෙවා 2000ක් මුදලින් ගෙවා ඉතිරිය ණයට ගැනීම හරි දැන් තුන්වෙනි එක කියන්න බලන්න කවුරු හරි තුන තුන්වෙනි එක කියන්න ලීබඩු මුදලට ගැනීම ඔව් හරි 16000ක් හරි ගණදුනමක් කියද්දි පුතේ ඉලක්කමත් කියන්න හරි 16000ක් වටිනා ලීබඩු මුදලට ගැනීම 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 ඊළඟ හතරවෙනි එක කියන්න බලන්න දැන් ඔන්න හතර ලාභයට බලපාන එකක් පුළුවන් කෙනෙක් කියන්න සේවා සැපයුම් අත්පිට මුදලට 6000යි ණයට 55000යි ඔව් උත්තරේ හරි අපි ඒක පොඩ්ඩක් හදලා කියමු උත්තරේ හරි යාගේ මෙන්න මෙහෙම කියමු ආදායම 11000යි 11000ක සේවා ආදායමෙන් 11000ක සේවා ආදායමෙන් 6000ක් මුදලින් ලද අතර ඉතිරිය ලැබීමට නියමිතය ඉතිරිය ලැබීමට නියමිතය හරි ලියා ගන්න ලියපු නැති අය 11000ක සේවා ආදායමෙන් 11000ක සේවා ආදායමෙන් 11000ක සේවා ආදායමෙන් 6000ක් මුදලින් ලද අතර 6000ක් මුදලින් ලද අතර ඉතිරිය ලැබීමට නියමිතය ඉතිරිය ලැබීමට නියමිතය හරි ඊළඟට කියන්න බලන්න පස්වෙනි එක සේවක වැටුප් ගෙව්වා 3500යි ඔව් උත්තරේ හරි සේවක වැටුප් ගෙව්වා 3500 හරි සේවක වැටුප් ගෙව්වා විදුලි බිල ගෙව්වා දුරකථන බිල ගෙව්වා සේවා වියදම් ගෙව්වා රක්ෂණ වියදම් ගෙව්වා ඒ ඕන එකක් හරි හරි ඊළඟට කියන්න බලන්න 6 6 වෙනි එක දාහක මුදලක් ණයට ගත්තා 1000ක මුදලක් ණයට ගත්තා තව පොඩ්ඩක් බලන්න හොඳට නයිමියන්ට ගෙව්වා ඔව් ඒක පුතේ ණයට ගත්තා නෙමෙයි ධනනේ ගත් දෙන්නේ ඍණ මේ තියෙන්නේ ඒක එන්නෝ නයිමියන්ට නයිමියන්ට රුපියල් 1000ක් මුදලින් ගෙව්වා කියලා එන්න ඕන. නයිමියන්ට රුපියල් 1000ක් මුදලින් ගෙව්වා කියලා එන්න ඕන.
හරි ඊළඟට බලන්න හත. හත කියන බලන්න පුළුවන් කෙනෙක්. රුපියල් 1500 කාර්යාල උපකරණ පාවිච්චි කළා. කාර්යාල උපකරණ නෙවෙයිනේ තියෙන්නේ, බලන්නකො හොඳට. කාර්යාල ලිපිද්‍රව්‍ය ලිපි ද්‍රව්‍ය පාවිච්චි කළා. හරි, කාර්යාල ලිපි ද්‍රව්‍ය පාවිච්චි කරා, කාර්යාල ලිපි ද්‍රව්‍ය හානි වුණා, කාර්යාල ලිපි ද්‍රව්‍ය සොරා ගත්තා, ඒවා හරි. ඊළඟ අටවෙනි එක කියන්න බලන්න. දැන් අටවෙනි එක අට. රුපියල් 5000 ගැනලි සිදු කර. රුපියල්? ඔව්, ඒක අනිවාර්යයෙන්ම ගැන්ලි වෙන්න ඕන. රුපියල් 5000ක රුපියල් 5000ක මුදලක් අයිතිකරු ගැන්ලි සිදු කළා. රුපියල් 5000ක මුදලක් අයිතිකරු ගැන්ලි සිදු කරා. හරි, දැන් ලාභය හොයන්ටක් ගාලා. ලාභය ලාභේ හොයන්න බලන්න. කවුරු තෙවි නැද්ද තාම ලාභය? හතර පහ හත 6000යි. 6000යි. තව 6000යි. 6000යි. හරි, බලමු අපි දැන් උත්තරේ ගත්ත විදිය හරිද කියලා. 6000යි කියලා කියනවා. අපිට පේනවා හතර පහ හත 11000න් වියදම් දෙකක් තියෙනවා. 3000යි 4000යි 5000 ගියාම 6000යි. උත්තරේ හරි. නමුත් අපි මේක හොයලා පෙන්නමු. ශුද්ධ ලාභය ආදායම ඍණ වියදම. ආදායම් ප්‍රකාශයක් හදන්නේ ආදායම් ප්‍රකාශයක් ඉල්ලුවොත් විතරයි. එතකොට එකයි ආදායම් තියෙන 11000 විතරයි, වියදම් තියෙනවා 3500යි 1500යි. හතර පහ හතනේ, ගනුදෙනු තුනයි. හතර පහ හත, එකෙන් හතර ධන, පහ හතර ඍණ. එතකොට 5000 ගියා 6000යි. ශුද්ධ ලාභය 6000යි. හරි, ඊළඟට අපි පොඩි ගෙදර වැඩක් දෙනවා අද. ඒ කියන්නේ ගෙදර වැඩක් දෙනවා කියන්නේ ඔයාට ගෙදරදී හදලා තියාගන්න ඕන. අපි ලබන සතියේ සාකච්ඡා කරනවා මෙන්න මේමයි. අපි පිසිකලි පන්ති වලත් එක දීලා තියෙනවා මෙන්න මේ ගාන. මෙතින් 31 වෙනි ගාන මේ සමීකරණය ලියලා ලියද්දි මේ ආදායම් වියදම් තියෙන්නේ හිස්ටැම් පුරවන්න නෙවෙයි, ආදායම් වියදම් වල ශේෂ නැහැ. මේ සමීකරණය ලියද්දි පුතේ පොත අනිත් පැත්තට, මේ පැත්තට ලියන්න. නැත්තම් දිග මේ පැත්තට ලියන්න කිව්වොත් දිග මදි. මේ පැත්තට ලියන්න. ආදායම යහ පැති වියදම මේ පැති තියෙන. ලියලා මේ ගනුදෙනු ටික ඔක්කොම දාලා තියාගන්න. ගනුදෙනු ටික විතරක් ඔක්කොම දාලා තියාගන්න. ඔයා දකි අපි දැනට කරපු සියලු ගනුදෙනු තියෙනවා මෙතන.
මෙතන ණයට විකිණීම, රිවර්ස් එක, දුන්වට්ටම, ලදවට්ටම, බොල් ණය, ගැනිල්ල, ප්‍රධාන ගනුදෙනු ඔක්කොම ටික මේ ගානේ තියෙනවා. ඒතර ඔයා ගෙදරෙදී සමීකරණයේ ලියලා ගනුදෙනු ටික, ගනුදෙනු 13ක් තියෙන එක සමීකරණයට ආදේශ කරලා තියන්න. හැබැයි මතක ඇතුව ශේෂ දාගන්න. ශේෂ දාලයි ගාන පටන් ගන්න. ශේෂ දීලා තියෙනවා ශේෂ දාගන්න. ඒ දීලා දීදී වියදම් වලට තිත් තිබ්බ කියලා වියදම් හොයන්න යන්න එපා. ආදායම් වියදම් වල ශේෂ නැහැ. හරි, ශේෂ දාලා ගනුදෙනු ටික දාලා තියන්න අපි ලබන සමුදා හමු වෙමු. හරි, සුභ රාත්‍රියක් හැමෝටම.